මේ අධිකරණය සහ ව්‍යවස්ථාදායකයේ අත නොදාන තත්වයට ඉදිරියේදී පවත්වාගෙන යනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වෙනවා කියන එකයි අපේ මතය. ඒ වගේම මේ විනිසුරුවරුන් මේ නීතිය නීතිමය ආයතන වලට ඕනෑම ආයතන වලට පත් වෙන මේ සමාජයේ පුජ්‍යලීන්. එම ස්ථානවලට පත් වෙච්ච පුජ්‍යලීන් 100%ක්ම යම් යම් දේවලින් ඈත් කළ තබන්න හෝ යම් යම් පක්ෂපාතීත්වයෙන් මුදවා ගන්න අමාරුයි. නමුත් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දේශපාලඥයන්ගේ සහ වෙනත් ආයතන වල මෙම අධිකරණ පද්ධතිය සම්බන්ධව තිබෙන බලපෑම් තවත් අඩු කළොත් යහපත් වේයි කියලා මම හිතනවා. මේකට කරන්න ඕන මීට වඩා විධිමත් අන්දමින් සමාජ මාධ්‍ය සහ නීතිය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය විධිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාව සිවිල් සමාජයක්, මේ අධිකරණය සාධාරණ හොද තීන්දු දෙන හින්දා තමයි සාමකාමි බව තියෙන්නේ කියලා කිව්වා. මීටත් වඩා පුද්ගලයෝ මහජන රටවැසියා ඉවසිල්ලෙන් යුක්තව සිවිල් විදිහට ආරයිට් මේක අපි කරන්න දෙමු මේ කට්ටියට. අපි දැන් අපි ගත්තොත් තාප්පයක් හදනකොට ඒකට බාස්සුන් නැහැලට කවදාවත් මැදිහත් වෙන්න යන්නේ නැහැ කවුරු. ඊළඟට දැන් ජනප්‍රිය රැල්ලට අනු ඉවැනි රැල්ල තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. අව ඕන කරන දේ දැන් අන්නේ කියන தત્ත්වය අපි පොඩ්ඩක් ඉවසගෙන ඒ අදාළ ක්ෂේත්‍රයේ පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නා නම් කිසිදයක් වෙන්නේ නැහැ. මීට වඩා යථා තත්ත්වයක් ඇති වෙනවා. එම වෘත්තියට පිවිසෙන අවස්ථාවේදී අධිකරණයේ තිබුණු ස්වාධීනත්වය අද දින තිබෙනවද කියන එක පිළිබඳව බලපතල ගැටලු සහගත අවස්ථාවක මුහුණ දීලා ඉන්න. මේක වහාම වෙනස් විය යුතුයි. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් යටතේ මේ පිළිබඳව දැඩි තීරණ අරගෙන දැඩි පියවර ගත යුතුයි කියලා සහ ඒ පිළිබඳව යම්කිසි පියවරක් ගනී කියන බලාපොරොත්තු අපි තුළ තියෙනවා. අධිකරණයනුත් යම්කිසි බලපෑම් ඇති වෙලා තියෙන අවස්ථාවක ඒකට වහාම පියවර අරගෙන සාමාන්‍ය ජනතාව තුළ අධිකරණයේ පිළිබඳ යම් කිසි විශ්වාසයක් ගොඩ නැගුවේ නැත්නම් රටේ අධිකරණයේ පිළිබඳව කිසිදාක කිසිම කෙනෙක් සාමාන්‍ය ජනතාව කිසිම දවසක සෑයීමකටපත් නොවේ.